වා කියන්න ඕනේ කෙලින්ම කියන කෙනෙක්ද? ඔව්. මම සාමාන්‍යයෙන් මෙහෙමයි. ඒක අර තැනේ හැටිද ඇනේ ගහනවා කිව්වේ. ඒ වගේ කෙනෙක්. හැබැයි ඉතින් ඔව් ඔව් කියලා දෙනම් කියනවා. හරි දැන් මට දැනෙන දෙයක්. වා රාධිකා දිහා බල්ලා තුන් හතර පාරක් මෙහෙම කළා මෙහෙම කළා. හරිද? මම දැනේ මොකද්ද ඔය වඩ මොහදයක් හිතුණාද වෙනස් දෙයක් වාලා මෙතන ඉන්න ස්ත්‍රී පක්ෂයේ ඉන්නව නේද ඒගොල්ලන්ගේ දෙහ ඉබේම බැලෙනවා බැලුනාම එක එක දේවල් එනවා ආයි 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 බලපුවම අනිවාර්යෙන් එන්න එපා එහෙම රාධික දැන් ඔයාට එහෙම එන දෙයක් දැන් ඔයා කියන්න ඕනේ මෙයා දිහා බල්ලා හරිද වාර හිතන දා ඒක සංගීතයෙන් උනාට ගමනේ වචන වලින් කියන්න යන්න එපායි හරිද වාඩ එක්කෝ මාර අමාරු වෙන මාව දාන්න වාට එහෙම අමාරු නෑ ඔයා හරි සිම්පල් එකට මේක බාර ගන්න කිව්වෙ නේද මේ යන්නේ හැබැයි ජයන්තුයා ඒක කියන් දුන්නේ යටි ඉබේ මෙහි ඒක තමයි මගේ තමයි මට හිතන ඒ දේ මාව දැක්කම අනිවාර්යෙන් එන්න ඕනේ අන්න ඒක එහෙම හරි හරි දැත්ත කරේ මේක සිද්දුවෙන් කියන්නේ ඔබ දුටු ඒ මුල් දිනේ සිදු සමදේ ඔක්කොම සිදුලා තියෙන තවමත් මගේ මතකයෙහි රැඳේ වාහ් ඔකේ තව නිත් යුග මා දෙස යමා මගේ මියුලසියේ කුමක් කියන්නටද සැරසුනේ මුද්ද 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 ප්‍රපෝස් ප්‍රපෝස් යතුරු කොහොමද දෙනවා යා බලන්න මම දැක්කනේ මේක යා මම දුෂ්ටයා දුෂ්ටයා මම සෝවන්නේ දුන්නා chance එක ඔව් ඒක තමයි කියන්නේ එයාට එයාට හේත් මදි දැක්කනේ මේ එයාට දුෂ්ටයා කියන්නේ නිකන් නෙමෙයි ඒකට ලොකු කතාවක් තියෙනවා මම නෙමෙයි ආ ක්ලිපර් ක්ලිපර් කියනවා මම මේකයි සුහාන් කියන්නේ අවුරුදු කීයක්ද දශක ගණනාවක් එයාට තියෙනවා හොඳ experience තියෙනවා එයාට තියෙනවා හැම වෙලේම වැච් එක කරවපොත්